ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්. අද මේ අද ඔබව ඇමතීමට මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට විශේෂ හේතුවක් තියෙනවා. ඔබ දකින්න ඇති ඊයේ විශේෂයෙන් මේක ගියේ දෙමළ මාධ්‍යවල. උතුරේ අපේ මේ ලංකාවේ දීවර අමාත්‍යවරයා හැටියට පෙනී සිටින ඩග්ලස් දේවානන්දගේ පිරිස් යොදවලා පසුගිය සතියන්තයේ නාගානන්ද උතුරට ගිහිල්ලා උතුරේ අපේ පුරවැසියන්ගේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ඔවුන්ගේ ප්‍රශ්න කතා කරපුවාට පස්සේ මොවුන් ඊයේ රැස්වීමක් තියලා තර්ජනය කරනවා කොහොමද නාගානන්ද උතුරට ආවේ සිංහල උන් කොහොමද උතුරට එන්නේ කියලා. මම මේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ජාතියට ශ්‍රී ලාංකික ප්‍රජාවට. මට අදාළ නැහැ දෙමළද සිංහලද මුස්ලිම්ද කිසි දෙයක්. ඔබ හිතා ඉන්නවා නම් මේ රටේ ඔබ පුරවැසියෝ කියලා මම පිළිගන්නේ නැහැ. මේ රටේ පුරවැසියෝ නැහැ. මේ රටේ පුරවැසියෝ නැති වෙලා බොහෝම කල්. මේ රටේ ඉන්නේ නිවටකමට බෙලහිනකමට හැකිලෙන ඇඹරිච්ච මිනිස්සු නිසා. ඍජුව ඉදිරියම නැගී සිටින පුරවැසියෝ හිටියා නම් මේ 225ක් මේ රට මේ විතර මංකොල්ල කන්නේ නැහැ. එමනම් අද රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයෙක් අද ආගියතක් නැහැ. මම මේ අද කතා කරන දේ ගැන දැඩි අවධානය යොමු කරන්නේ මොකද මම මේ සත්‍යන්තයේ කරපු කතාව සම්බන්ධයෙන් තමයි ඩග්ලස් දේවානන්දගේ පිරිස යොදවලා ඒ තර්ජනය කරන්නේ. මම ඔබට පෙන්නවා යාපනයේ ඉඳලා ඊයේ වෙනම වැඩසටහනක් කළා පෙන්නවා උතුරු කරේ මුහුද මෙහෙම ගියාම කල්පිටියේ ඉඳලා මෙහෙම මන්නාරම යාපනයේ අනිත් පැත්තෙන් එනවා දිගටෝම පල්ලෙහාට මුලතිව් ත්‍රිකුණාමලයට වෙනකන් රෑට අද ලංකාවේ ආණ්ඩුවක් නැහැ රෑට ඉන්දියාවේ ට්‍රෝලර්ස් ඇවිල්ලා කරන මහා විනාශය. මං ඒ ගැන විස්තරාත්මකව කියන්නේ අපේ නාවික හමුදාව සහ අපේ එයාර්ෆෝස් එක ගත සැටලයිට් පික්චර්ස් වලින් මම ඔබට පෙන්වුවා හවස ඉන්දියාවේ හවස දෙක වෙනකොට ඉන්දියාවේ ජලතීරයේ දේශීය ජලතීරයේ තියෙන නැව් මේ මාළු අල්ලන්න එන ට්‍රෝලර්ස් ඒ එන මාළු ඇල්ලීමේ ක්‍රමය ලෝකෙම තහනම් කරපු ක්‍රමයක්. ඒගොල්ලෝ ඇවිල්ලා රෑට අපේ ජලතීරයට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම අපේ ජලතීරයට ඇවිල්ලා එසේ මෙසේ නෙමෙයි සම්පූර්ණයෙන්ම රෑ එක වෙනකොට ලංකාවේ ජලතීරයේ ඔක්කොම ඉන්දියන් ට්‍රෝලර්ස් තියෙන්නේ ඇවිල්ලා උදේ 6 වෙනකොට ආපහු පාන්දර 4 වෙනකොට ආපහු ඉන්දියාවට යනවා. ලංකාවේ තියෙනවා නේවි එකක් ලංකාවේ තියෙන වෙරළ ආරක්ෂක වෙනම වැඩසටහනක් ලංකාවේ ආණ්ඩුවක් තියෙනවා කියලා තියෙනවා. මේ පල්හුරු මෙතනදී සම්පූර්ණයෙන්ම නිහඬයි. උතුරේ ලක්ෂ 3ක විතර ජීවන දීවර ජනතාව සම්පූර්ණයෙන්ම අසරණයි අහිංසකයි කරකියා ගන්න දෙයක් නැහැ. නමට ඉන්න දීවර අමාත්‍යවරයෙක් ඉන්න ඩග්ලස් දේවානන්ද මොහු තමයි මේ තර්ජනය කරන්නේ. මොකද්ද මොවුන් කරන්නේ? මොවුන් ඇවිල්ලා රැයට මේ බොටම් ට්‍රෝලින් කියන ටෙක්නික් එක ඇවිල්ලා මුහුදේ මාළු ඇල්ලීමට කොහෙවත් පිළිගත් ක්‍රමවේදයක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ පොඩි නැව් මේ බෝටු නෙවෙයි. මොවුන් ඇවිල්ලා මේ දැල දාන්නේ මුහුදු පත්‍රලට. මුහුදු පත්‍රලට දැල දාලා ඇදගෙන යනකොට මුහුදු පත්‍රලේ තියෙන මාළු බිත්තර පැලෑටි ගස්කොළ හැම දෙයක්ම ගල් මල් හැම සත්තු තල් මේ මොකද කැස්බෑවෝ මාළු ඔක්කොමට ලොරියකට අර මේ කුණු ලොරියට කුණු පටවන්නා වගේ තමයි ඔක්කොම ටික. මේක ඇල පරිසර විනාශයක් සම්පූර්ණයෙන්ම විනාශ කළ හැටන් නැව් වලට ඇදලා ගන්නවා. ඒක තමයි මුළු ලෝකෙම මේක තහනම් කරලා තියෙන්නේ. නමුත් ඩග්ලස් දේවානන්ද ඇතුළු තියෙන්නේ කට්ටිය මේකට කට අරින්නේ නැහැ. ඇයි බැරි? මම කතා කරන මේ නම් වලටම සුමන්තිරන්, රසමාණිකම්, සම්බන්ධන්, විග්නේශරන් කට අරින්නේ නැහැ මේ කරන අපරාධයට. ඇයි? ඔවුන් බලාපොරොත්තු වෙනවා ඉන්දියාවෙන් ඔවුන්ට තියෙන සෙපරේට් තමිල් හෝම්ලැන්ඩ් එකක් පිහිටුවීමට ඉන්දියාවේ සහයෝගය ගන්න. ලංකාවේ දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට සිහිනමවන මොවුන් මේ ලංකාවේ මුහුදු කරයට ඇවිල්ලා මේ කරන විනාශය ගැන එක වචනයක් කතා කරන්නේ නැහැ. මේක මහා අපරාධයක්. වරින් වර සුමන්දිරන් එක එක වැඩ කරන බව පේනවා. නමුත් මෙතනම ඍජුවම මේක වාර්ෂිකව වන පාඩුව ඔබ හිතාගන්න බැරි වාර්ෂිකව ශ්‍රී ලංකාවට වන පාඩුව ඩොලර් වලින් රුපියල් නෙමෙයි ඩොලර් වලින් 1 බිලියන් ඩොලර් ලංකාවට හානියක් කරනවා මොවුන්. මේක මහා විනාශයක්. ඒ විතරක් නෙවෙයි ඔබ අහලා ඇති සී කියූ කම්බර් කියලා මාළුවෙක් ගැන සතෙක්කයා. එයා ඉන්නේ මුහුදේ පත්ලේ. එයා මේ අපේ මේ සත්ව කියන්නේ අපේ ජෛව විවිධත්වයේ පවත්වාගෙන යාමට අවශ්‍යම කරන සතෙක් මුහුදේ. එයාව
ලංකාවේ හූරගෙන මේක ඇහිඳ මේ කට්ටිය එකතු කරනවා. ඒගොල්ලෝ ඉන්දියන්ස් මුහුදේ අල්ලන එක තහනම් ඉන්දියාවෙන් ඒක එක්ස්පෝට් කරන්නත් බෑ. නමුත් ලංකාවේ නීතියක් නැති රටක්, ලංකාවේ ආණ්ඩුවක් නැති රටක්, ලංකාවේ නියොට් නිවටෝ ටිකක් ඔබ දැක්කා කියලා රජිනගේ ගෙල්ලට මරණ ගෙදර ගෙල්ලට හිඟමනේ ගිය රනිල් වික්‍රමසිංහ. ඔවුන් ඇවිල මේ රටේ ආණ්ඩුවක් නැහැ. මේ රට පාවා දෙලා තියෙන ඉන්දියාවට සම්පූර්ණයෙන්ම මොවුන් ඇවිල ඉන්දියාව තහනම් කරපු. මේ ඇවිල්ලා මේ සී කියුකම්බර්ස් එකතු කරලා හිටන් දන්නවාද එක මිල කීයක්ද කියලා? එක කිලෝ එකක් රුපියල් 40,000යි. මේක එකතු කරලා හිටන් මොවුන්ට මේ පටවන කොහටද? චීනටයි කොරියාවටයි. මේ අපරාධයේ වෙද්දි මම මේක ඔබට පෙන්නවා. I want to address you in both languages. හරි, මේක මම ඔබට කියන ඉංග්‍රීසි මාධ්‍යතුන් මේ ටික කියන්න ඕන. මොවුන් ඇවිල්ලා මේ තර්ජනය කරන්නේ නාගානන්දට. කවුද මේ? ඒ කියන්නේ කවුද එතකොට? කවුද මේ ජාතිවාදී? නාගානන්දලාද? නැහැ. තන්නි කර ජාතිවාදයේ පතුරවන්නේ TNA එක සහ ඩග්ල දේවානන්ද. නැත්නම් දෙමළ සිංහල නාගානන්ද උතුරට එන්නේ කොහොමද කියලා ඔහුට ප්‍රශ්න කරන්න කොහෙත්ම බෑ. නාගානන්ද නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව. ඔහුට දෙමළ නෑ, සිංහල නෑ, මුස්ලිම් නෑ. ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් තමයි නාගානන්ද උතුරේ ගිහිල්ලා ඒ දීවර ජනතාව වෙනුවෙන් පෙනී හිටියේ. ඒකට හේතුව තමයි ඔහු ඒ ප්‍රකාශය කළේ. ඔහු කරන්නේ ඔහු කිව්වේ මොකද්ද? එහෙම දෙයක් වෙන්නේ නෑ උතුරේ. නමුත් ඒක වෙනවාද නැද්ද කියන එක සැටලයිට් එවිඩන්ස් වලින් මම ඔක්කොම ඔබට පෙන්නවා. මම ඒක නැවත මම මේ වැඩසටහනේ පස්සේ සැටලයිට් එවිඩන්ස් ඔක්කොම දාන්නම්. මේ ගැන ලංකාවේ 225න් එකෙක් කතා කරන්නේ. ලංකාවේ ඉන්නවා 225 පාර්ලිමේන්තුවේ. ලංකාවේ ඉන්නවා අපි ඉන්නවා 103 කිව්වට අපි තමයි මේ රටේ අල්ලස දූෂණය වංචාවට එරෙහි පෙනී හිටිනවා කියන ජනතා විමුක්ති පෙරමුණ පවා මේ වටේ රේව එක වචනයක්වත් කතා කරන්නේ නැති බව ඔබට අවධාරණය කරන්න ඕනේ. මම JVP කියලා වෙන්කොට දැක්වීමක් ගන්නෙ නැහැ. ලංකාවේ දේශපාලනයේ ඉන්න 225ම ප්‍රතික්ෂේප කරන එකම හේතුව මේ 225 අතර කිසිම වෙනසක් නැහැ. දැන් ඔබ හැව ජවිපේ ගැන. කාපමිට් වංචාවට ජවිපේ මන්ත්‍රීවරු ඔක්කොම සම්බන්ධයි. අනිත් අය පර්මිට් දම්මම ඔබට ලයිස්තුව පෙන්වුවා. මේ ලයිස්තුව ඉන්නවා 100 ගාණක්. මේක ඉන්නවා යහපාලනේ කැබිනට් මණ්ඩලයේ එහෙමම ඉන්නවා. කවුද හිටි මංගල සමරවේරගේ ඉඳලා පල්ලෙහාට ඔක්කොම ඉන්නවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය, ඒ වගේම පොහොට්ටුවේ කට්ටිය ඔක්කොම ඉන්නවා. ඒ වගේම ජවිපේ 6 දෙනෙක් හිටියා පාර්ලිමේන්තුවේ. ඔබට මතක ඇති ඊළඟ මීට පස්සේ පාර්ලිමේන්තුවේ පෙර පාර්ලිමේන්තුවේ ඒ 6 දෙනාම පර්මිට් වාහන විකුණලා එක්කෙනෙක් 151 ගානේ හොරකම් කළා රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු ආදායම. ඒකෙන්ද ඔවුන්ගේ අතර කිසිම වෙනසක් නැහැ. ඊට අමතරව ඊයේ පෙරේදා මම ඔබේ අහපු ප්‍රශ්නෙට කියන්නම්. මේ බලන්න, මේ ලිස්ට් එක බලන්න. මේල මේ ඔක්කොම ජවිපේ මන්ත්‍රීවරු මේ ලිස්ට් එකේ පෙන්නන්නේ. මම නම් ටික කියන්න. මේ ඔක්කොම කොළඹ නගර සභාවේ ඉන්න ජවිපේ මන්ත්‍රීවරු නම් ඔසාම් ඩීන් MKM ඔසාම් ඩීන්, නිරෝෂිනි මත්තුමගල, හබීලා හම්ෂා, සමන්ත ගුණලත්, හේමන්ත විරකෝන්, පස්සපෙරුම සුමිත්. ඒවා පස්සපෙරුම සුමිත්. මේ ඔක්කොම ඇවිල්ලා කොළඹ නගර සභාවේ ජවිපේ මන්ත්‍රීවරු. ඔබට පේනවා ඔවුන්ගේ ෆොටෝග්‍රාෆ් එකත් එක මේකේ තියෙනවා. මට මේක දුන්නේ ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන් මම ගත්ත වාර්තාව. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනේ. 225ම පල්හුරු කියන්නේ මෙන්න මේක නිසා. මේ ඇවිල්ලා තියෙන්නේ 2002 කොළඹ නගර සභාව සම්බන්ධයෙන් විකනකාධිපතිවරයාගේ වාර්තාව. මේකේ විකනකාධිපතිවරයා පෙන්නනවා මේ මන්ත්‍රීවරු මොවුන්ට ජවිපේ කියන්නේ ලැබෙන ප්‍රමාණයට, ඇති හැකි ප්‍රමාණයට හොරකම් කරන පක්ෂයක්. අද රාජපාලන හිටියා නම් ওই 225 ඔය ටිකම තමයි ජවිපේ කරන්නේ. මේකේ පෙන්නනවා නගර සභාවේ මන්ත්‍රීවරු 110ක් ජවිපේ සියලු දෙනාම පර්මිට් මේ තමන් ඔවුන් ඉල්ල ගන්නවා. තමන්ගේ වාහනේ නවත්තන්න කියලා රෝසි සේනානායකත් එක තමයි මේ මංකොල්ලය කරලා තියෙන්නේ මිලියන 410ක්. කොළඹ එක එක තැන්වලින් ඔවුන් ලබා ගන්න හොඳම ඩිමාන්ඩ් එක තැන්වලින් මේ කා එක පාක් කරන්න කියලා අරගෙන මේක විකුණනවා. මිලියන 410කට විකුණලා තියෙනවා. ජවිපේ සියලු දෙනාම ඉන්නවා. ඔවුන්ගේ ඔබට මං කියපු නම් ටික සියල්ලම මේ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාවේ තියෙනවා. ඒ වගේම ඔවුන් තමයි රනිල් වික්‍රමසිංහට මීට කලින් 2018 විධායක ජනාධිපති බලය පැවරීමට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළේ අනුර කුමාර. ඒකෙන් හින්දා මේ නාගානන්ද කියන්නේ 225ම එක හෙළාම ප්‍රතික්ෂේප කරන එකම හේතුව මොවුන් ඔක්කොම එකට තමන්ට ඇති හැකි ප්‍රමාණයට කුණු කන අන්තිම පිරිච්ච දේශපාලන පක්ෂ. කවුද මෝඩේ කියලා තිබුණ මම දැක්ක මේ නාගානන්ද හින්දා ඇයට රුපියල් 100,000ක් දඩ ගැහුවා කියලා. මම දැක්ක මේ UPM ද NPM එකෙන්ද එහෙම ගහලා තිනවා කියලා. ඒගොල්ලෝ තමයි කියන්නේ. ඒක තමයි ලංකාවේ ඔක්කොම සංවිධාන එක වගේම දූෂිතයි.
ඇයට රුපියල් ලක්ෂයක දඩ ගැහුවේ නාගානන්දට නොකියා වෙන නීතිඥයෙක් එක්ක ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරලා ඒ නඩුව අල්ලලා බිසි කළ අධිකරණය. ඇයි ඇය කිව්වේ නෑ මේකේ වෙන නඩුවක් අධිකරණයේ තියෙනවා කියලා? දැනට තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ඇයගේ පාස්පෝර්ට් එක සම්බන්ධයෙන්, ඇයව රටින් නිරපාහැරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒක ඉමිග්‍රේෂන් එකට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි, ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒ නඩුව තියෙද්දි හරිද, ඒ නඩුව තියෙද්දි මම මේක ඔබට කියලා ඇති, ඒ කාලෙ සුද්දාගේ කාලෙත් වගේ රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් දිලටන්, ඒක සම්පූර්ණයෙන්ම එතකට හිටපු අග්‍රවිංශකාරවරයා අල්ලලා කානුවට විසිකලා. ඇයගේ නඩුවත් ඒ වගේම තමයි. නමුත් ඇය නාගානන්දට නොකියා ඇය ගිහිල්ලා වෙන ලෝක කෙනෙක් එක්ක ගිහිල්ලා දැන් ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇයගේ නඩුව අල්ලලා විසිකලා තියෙනවා. දැන් ඇය නාගානන්දට ඒ සම්බන්ධව දියුරුම් පැසමකින් කිව්වේ නැත්තම් මට මේ නීතිඥයා මෙහෙම කිව්වා ඔබට මේක හෙළි කරන්න එපා කියලා කියලා ඇය ප්‍රතිද්ද ප්‍රකාශයක් කළේ නැත්නම් දියුරුම් පැසමකින් නාගානන්දට ඇයව ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ අවස්ථාවේ කොහෙත්ම නියෝජනය කරන්න පුළුවන් කමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමට සම්පූර්ණ පාර කැපුවේ අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාසක ඇතුළු තව 34 දෙනෙක්. ගෝඨාභය රාජපක්ෂට ලංකාවේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණේ නැද්ද බෑ. ඒක නීති විරෝධී කියලා කියන්නේ නාගානන්ද නෙමෙයි, මැතිවරණ කොමිසමේ සමාජිකයෝ වෙන රත්නජීවන් වූල් මහත්මයා. මේ සම්බන්ධයෙන් මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට මහින්ද දේශප්‍රිය දියුරුම් පැසමක් ගොනු කරලා තියෙනවා. ඒකට එරෙහිව කොමිසමේ සමාජිකයෝ වෙන රත්නජීවන් වූල් මහත්මයා පැහැදිලිවම කියනවා ඔහු කිසිම අවස්ථාවක රටේ පුරවැසිභාවයේ ඇමරිකන් පුරවැසිභාවයේ අත්හැරීමේ සහතිකයක් ඉදිරිපත් කළේ නැහැ. නමුත් ජනාධිපති මැතිවරණ නීතිය ප්‍රකාර යම් අපේක්ෂකෙක් තමන් දෙන්න ඕන සහතිකයක් මට කිසිදු සුදුසුකමකට යටත් නැහැ කියලා එහෙම එකක් දුන්නේ නැහැ. ඒක ඇවිල්ලා අලි සබ්‍රී හා ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මුළු රටම වංචා කළා කරපු ලොකුම හානියක්. ඒකේ ප්‍රතිඵලය තමයි අද මුළු රටක් හැටියට අපි විඳින්නේ. හැබැයි අනුර කුමාර දිසානායක කිව්වා ඒ වෙලාවේ මහින්ද දේශප්‍රියට කරන්න වැඩක් තිබුණ නෑ කියලා. ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් මේ අවුරුද්දේ ජනවාරි 2 වෙනිදා. අර කවුද සුදත්තත් එක්ක වැඩසටහනදී අනුර කුමාර කිව්වා ඒක සම්පූර්ණ බොරුවක්. ඔහුට වගකීමක් තිබුණා ඒ වෙලාවේ ඕනම සමාජිකයෙක් එදා ඉදිරිපත් වෙච්ච ඕනම මැතිවරණ අපේක්ෂකගේ ප්‍රශ්න කළා නම් මහින්ද දේශප්‍රියට කරන්න කිසිම දෙයක් නෑ. ගෝඨාභයගේ කණෙන් ඇදලා එළියට දාන වැරෙන්න කරන්න දෙයක් තිබුණ නෑ. ඒක ඔවුන් සියලු දෙනාම මොන හේතුවටද කියලා මම දන්නේ නෑ. ඔයක තමයි ඔවුන් නාගානන්දගේ අපේක්ෂකත්වය වැළැක්වේ. අද මේක තිබුණා අද නුගේගොඩ උසාවියේ ඒ පක්ෂයේ ලේකම්වරයා සම්බන්ධයෙන්. මොකද ඔක්කොම වැසියෝ පක්ෂයේ ලේකම්. ඒ සම්බන්ධයෙන් ඔබට පෙන්වන්න මේ තියෙන අද ඒ දියුරුම් ඔහුගේ නඩුවේ සම්බන්ධ වාර්තාවේ කොටස. ඔහු දැනට අධිකරණයේ නියෝග කරනවා ලක්ෂයක ඇපයක් මත මුදා හැරීමට කපිල තැඹිලි මුල්ලේ. ඒ මොකද ඔහු තමයි අනුර කුමාරලත් එක්ක එකතු වෙලා නාගානන්දගේ අපේක්ෂකත්වය පැහැරගත්තේ. දැන් ඔබ දැක්කනේ, දැන් ඔබ දැක්ක ඊයේ පෙරේදා කවුද අපේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කියලා කියන නාගානන්ද කියන්නේ හොරෙක්. නඩුවකටවත් ඉදිරිපත් වෙන්න බෑ. හරිද? ඒ මිනිහා කියපු කතාව, රනිල් වික්‍රමසිංහ කියපු කතාව පාර්ලිමේන්තු එකේ හැන්ඩ්සාඩ් එකේ රෙකෝඩ් වෙනවා. එතකොට ඔළුව කලඳක් තිබුණා රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා අවුරුදු 40 ගානක් දේශපාලනය කරපු මිනිහෙක්. මම මේ කරන්නේ සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. මේක අන්තිම අසාධාරණ නාගානන්ද පාර්ලිමේන්තුවේ නැහැ. මේ වගේ ප්‍රකාශයක් කරන එක අයුක්ති සහගතයි, අසාධාරණයි. ඒක හරිම සදාචාර විරෝධී කියලා දැන ඔහු ඒ ප්‍රකාශ කරා. නමුත් නාගානන්ද මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හැංගිලා නෙමෙයි මේ කතා කරන්නේ. නාගානන්ද ඍජුවම රටට කියන රනිල් වික්‍රමසිංහ කියන්නේ පල් හොරෙක් කියන එක. මොකද මේ කියන්නේ කිසිම වරප්‍රසාදයක නැතුව. දැන් ඔබ දන්නවා මේ 29 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුවක් අධිකරණයේ තියෙනවා. මොකද ඒ නඩුව ලිට්‍රෝ ගෑස් කේස් එක සම්බන්ධයෙන් ඩොලර් 96ට ගණ්ඩ තිබිච්ච ගෑස් එක, ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරපු සියම් ගෑස් කම්පැනි එකෙන් ගණ්ඩ තිබිච්ච එක ගන්නෙ නැතුව 129කට, ඒ කියන්නේ OQ කියන එක තමයි රනිල් වික්‍රමසිංහ ඒ කාලේ ගෑස් පාවිච්චි ගේන්න පාවිච්චි කළේ, ඩොලර් 33ක් වැඩියෙන් ගෙවලා ලෝක බැංකුවේ දීපු ඩොලර් මිලියන 70ක් වංචා කළා. එතකොට අපේ ට්‍රෙෂරියෙන් තව ඩොලර් මිලියන 20ක් මේක වංචා කළා. ඩොලර් කියන්නේ ලංකාවේ රුපියල් වලින් බිලියන 3ක්, ඒ කියන්නේ මිලියන 3000ක් තමන්ගේ පක්ෂේ නගා සිටුවීම සඳහා එක ගෑස් එක ටන් එකකට මොන් වැඩිපුර ගෙව්වා ඩොලර් 33ක්. වැඩි කළ බලන 33, වැඩි කළ බලන 33 වැඩි කිරීම ඩොලර් එකක් දැන් රුපියල් 360ක් මන් දන්න එක තවත් වැඩි වෙලා ඇති. ඒක වැඩි කරන්න 102,000 ගේන ප්‍රමාණය. එතකොට ඔබ එනවා රුපියල් බිලියන 3ක් හොරකම් කරපු රනිල් වික්‍රමසිංහ තමයි මේ ඇවිල්ලා නාගානන්දට ඇවිල්ලා හොරෙක් කියන්නේ. නාගානන්ද හොරකම කියන දේ කඳුලකවත් ගැවිච්ච තැනකවත් ඉන්න පුද්ගලෙක් නෙවෙයි. මේ දැන් මේ ගෑස් කේස් එකත් අනුර කුමාරට මම ලියුමකින් දැන්නුවා. ඔබට නගර සභාවේ කතාවත් මම ලිපියකින් දැන්නුවා අනුර කුමාරට. ඔබ රටට ප්‍රකාශයක් කරන්න අපි මේ මගේ නගර සභාව නියෝජනය කරන ඔක්කොගේම කණෙන් ඇදලා මම එළියට දානවා කියලා අනුර කුමාර මොකද කළේ?
මේක පබ්ලිෂ් කළා කියලා එයාගේ පක්ෂයේ කට්ටියගේ ලේඛනය මේක සෝෂල් මීඩියාකේ පබ්ලිෂ් කළා කියලා අනුර කුමාර කලේ වහාම මේක සෝෂල් මීඩියාකට කියලා නාගනන්දට පැමිණිලා කළා මගේ පක්ෂයේ කට්ටියගේ නම ඊළඟට ඔවුන්ගේ ඇඩ්‍රස් එක ඊමේල් ඇඩ්‍රස් එක මේ ටික දාලා තියෙනවා කියලා අනුර කුමාර අර ජේ.ආර්. ජයවර්ධන වගේ තමයි අර එයාගේ කට්ටිය ආරක්ෂා කරන්න මේක ඉවත් කරගන්න ඔහු ඉල්ලීමක් කළා මේ තියෙන Facebook එකටයි හැම තැනටම මේක තමයි මම කියන්නේ මොවුන් ඇවිල්ලා ගණ්ඩම දෙයක් නෑ කනගාටු ඇල්ලලා ජනතා විමුක්ති පෙරමුණට රැවටිච්ච මිනිස්සු මේ රටේ ලක්ෂ ගාණක් ඉන්නවා ලක්ෂ 3ක්ද කොයිද තවමත් ඉතින් ඉන්නවා මේ ඇවිල්ලා හරිම මේ ඇවිල්ලා අපේ රටේ අල්ලස දූෂණයේ වංචාව නැති කරන්න ආපු මිනිහෙක් මම කියන්නේ 225 ඇතුලේ එහෙම අය එක්කෙනෙක්වත් නෑ අරගලයේ දියත් කළේ ගෝඨාභය රාජපක්ෂ නිරපහැරීමට පමණක් නොවේ අරගලයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ 225ම එපා කියන එක ඔබ දකින්න ඇති ඊයේ පෙරේදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඒ වගේම ඇමරිකන් සෙනේට් එක පැහැදිලිවම කිව්වා ඇයිද මේ රට මෙතන හිර වෙලා තියෙන්නේ ඇයි කිසි කෙනෙක් ලංකාව පිළිගන්නේ නැහැ මේ 225 පාර්ලිමේන්තුව නියෝජනය කරන කම් ඔවුන්ට කිසිම මැන්ඩේට් එකක් නැහැ මේ රට නියෝජනය කිරීමට 225ට ඒක නිසා මම ඔබට පැහැදිලි කරන්න ඕනේ ඔබේ පැහැදිලි උත්තරයක් දෙන්න ඕන මේ රටේ කිසිම වෙනසක් උන්නේ නැහැ ඔබ දැක්ක කැබිනට් මණ්ඩලයේ 3-4 පාරක් මාරු වුණා අන්තිමට රනිල් වික්‍රමසිංහ පාවිච්චි කළා මම මේ උතුරේ ගියාම මම වෙච්ච දෙයක් මේ ඔබට කියන්නේ මම ගියාන් පස්සේ මම උතුරේ යුනිවර්සිටි එකේ මරීන් බයොලොජිස් කෙනෙක් මරීන් සයන්ටිස්ට් කෙනෙක් එක්ක කතා කරපුවම ඌ කතා කරන්නත් බය වුණා ඔවුන්ගේ හිතේ අර ඔබ දැක්ක කොළඹ එක එක තැන්වල ඇලවේලිවල මුහුදේ මරල ගොඩ දානාව ඒව තමයි රනිල් වික්‍රමසිංහ ක්‍රමවේදේ මිනි මරල හිටන් ඔවුන් මිනිසුන්ගේ මේ ෆියර් සයිකෝසිස් එක මේ ඇති කරන ඇඟේ තමන්ගේ මිනිසුන්ගේ සිත් තුළ බිය ඇති කළා පාලනය ගෙනියන තමයි රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය. ඒකෙන්ද මම කියන්නේ මේ රටේ අරගලයේ කියන දේ අවසන් නැහැ කිසිසේත්ම. මේ රටේ මේ 225 පන්නනකම් මම මේක තමයි කියන්නේ මට නොඑකයි යෝජනා කරනවා සජිත් ප්‍රේමදාසටයි ඔබ එකතු වෙන්නේ නැත්තේ අනුර කුමාරට එකතු වෙන්නේ නැත්තේ මේ පල්ලුරුත් එක එකතු වෙන්න පුළුවන්. මට ඕන තරම් සාක්ෂි තියෙනවා. මේ පල්ලහුරුත් එක එකතු වුණොත් එම මම තැල් මේ කුණු වලට බහිනවා. ඒක නාගානන්ද කවදාකවත් කිසිම හේතුකට කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක ඔබ හිතනවනම් මේ 225 මේ රට ගොඩගනි කියලා. ඔබ දැක්ක මේ වාසුදේව අර මේ දැන් වෙනම කණ්ඩායම හදාගෙන යනවනේ වෙනම කොහෙද කියන්නේ ස්වාධීන කියලා. ඔබ දැක්ක ඊයේ පෙරේද චම්පික රණවක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඔහුට විරුද්ධව තියෙන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ගත නියෝගයක් ඒ නඩුව අත්හිටුවන්නේ. තමන් නිර්වාජනම් තමන් නිවැරදිනම් මහාධිකරණයේ නඩුවට වීරයෙක් වගේ පෙනී හිටින්න තිබුණානේ. නාගනන්දලන් සම්පූර්ණ සාක්ෂි තියෙන ඔහුගේ බරපතල අපරාධයක් ඔය දන්න රාජගිරිය කරපු අපරාධය පාහනේ වාහනේ උපසි ඩිරෙක්ෂන් එකේ මෝටරයිකල යාවා මේ අනිත් පැත්තෙන් ආවා බයිසිකලේ යනවා පෙනිපෙනි පාරහරා දැම්මා අර බයික් එක ඇල්ල තමන්ගේ වාහනේ වැදුනා ඒක තමයි ඔහු කරපු අපරාධේ ඒ චම්පික රණවපුක කරපු අපරාධයට ඒ තරුණයා අදත් ඔබ දකින යකඩ පොල්ල මෙහෙම වෙවුල වෙවුල ඇවිදින්නේ ඔහු ඒ ආතාදී ඒ රාජගිරිය පොලිසිය හිටිය කවුද මේ අස්මඩල කියන ඔයිසි පොතේ වෙනස් කළා ඌටත් රස්සාව නැති වුණා මේ වගේ මිනිස්සු තමයි ලංකාවේ දේශපාලනය කරන්නේ ඔබට පුළුවන් වෙන්න ඕනි මේ කිසිම දේශම නාගානන්ද උනත් කමන්නේ කිසිම කෙනෙක් වරදෙහිය දෙනවා නා නීතිය ආධිපත්‍ය වෙනුවෙන් පමනක් පෙනී හිටින්ද ඔබේ අධිකාරී බලය කිසි කෙනෙකුට පාවා දෙන්න එපා මූලික අයිතිවාසිකම් කිසි කෙනෙකුට පාවා දෙන්න එපා නාගානන්ද ඔබට දෙන පණිවිඩය මෙච්චරයි මේ මතය මේ රටේ පැල කරන එක හරි අමාරුයි මම ඒක දන්නවා ඔබ කමට නාගානන්ද ජීවිතේට පාර්ලිමේන්තුවේ දකින්න එකක් නෑ ඒක කිසි ප්‍රශ්නයක් නෑ නමුත් අපිට දෙන ලොකු අභියෝගයක් මේ රටේ ජනතාවගේ මනස හරි තැනක පිහිටවන්න අපි හැම කැපකිරීමක් කරන්න ඕනේ අන්න ඒ වෙනුවෙන් තමයි නාගානන්ද ඉන්නේ ඔහු පෙනී හිටින්නේ ජනතාවම 225 නිරපහැරලා මේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩු ක්‍රමවේදතාව මේ රටේ ජනතාවම සම්පාදනය කළා රට නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් තමයි නාගානන්ද පිණී සිටින්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා.